මෙදවස් වල මුළු ලෝකෙම අවධානය මූළු කේදචනක සිදුබීමක් තමයි තුර්කය සිරියාබූකම්පන තත්වය. පසු කියය හායවෙනිදා අලයුම් කාලයේදී තුර්කි වැසියන් නින්ද පහුවවෙති තමයි රික්්ට මාපාංක හතයි දශම අටක සහ පසුකම්පන තත්වයන් එදහස් පාසිය නොවයකින් බල පැම්බෙල්ලවන මනිසාබ් තුරකයේ වගේම සිියනු දේශසේමාව පිහිටි ගොඩනැගලි යිදහසකට අධික සංඛ්‍යාවක් කවරුවත් හිතුවත් නැතිවිදිට කඩා වැටුණනා. ගොඩනැගලි සුන්බුන් වලට යා වෙච දහ සංඛ්‍යාත පුද්ගලින් අතර මහත්තරයක් කුඩා දරුවන් සහ වැඩිහිටියන් බවටයි ලෝක සෞඛ සංවිධනය පවසන්නේ. ඒ වගේම ලක්ෂය ඉක්මූ පිරිසක් මනිසාත්තු වාල ලබාතිමෙනවා. දෙමවපයක් නහිමවූ දරුවන් හමොමින් සිරන්න සුරතුලන්ගේම තමන්ගේ හිතවතු නවතා තෙනනතුර බලාසිරන්න පිරිස්, දහස් ගනන් අවතැන් කඳූර වල නරන්දවාතියනවා මෙො අතර සුබූන අතර සිරබී සිටේ දින කිහිපයක් වයිසති බිනිඳදත් නිරපාජතුව මොදාගැීමට හැකිවනා. ඉතින් ව දෙමෞපයන් අහිමුණනු කුඩා බිින්නට අයාල්ලෙස නම්තියන්න සෞඛ්‍යංශ පියවරගෙන තිබනා. අරාබි භාෂාවෙන් නමේ තේරුමතමයි දේවාශි්වාදය. හමුණක් පිඩාවට පත්වෙච්ච තුර්කයට සහ සිරියාවට සහන සැලසන්න ලෝකි පුරාම රටවල් රැසාක් කිදිරිපත් වනා. චීනය සහ ඇමරිකාව එ අතරින් ප්‍රධහන රටවල් වනවා. කඩාවිටනු ගඩනැගි වලට යටවෙච්ච පිරිස් මොදාගන්ඩ මෙහුම් තවමත් ක්‍රියාත්ක වෙනවා. බලදහරින් කියන්නේ මේ දැවන්ත කේදවාච්‍රකෙන් මේගේ පුදකලින්ගේ සංඛ්‍යාව පනස් දහස ඉක්මවයි කියලයි. මීට පෙර තුර්කයට එපාගේම දැවන්ත වේසනයක ඉදහස් නම් සයානු නවවාර ශ්‍රේ අගුස් තුදදාහත්තනි මොහුණදේ සිදවනා. ան າಪපනಕින්. එම ින් පුද ලින් හ න ರින් ප ಲ ್ ්‍රබ වි ಪතම යි.